ना पेपर एक देवनी पेपर या कभी कर लेते नहीं दार लेते आ ओयाला एक टिका कराने के लिए मामा नहीं था ना वाह कौन ना कमाने अभी पिलितुर बालू मुड़े द इन्हना फालेगी प्रश्ने फालेगी प्रश्ने तीन ने मेहमाने लक्कमें लिया इतना कोटे 42,001 42,001 आ बिंदु है ना गाना अपने द बिंदु बिंदु थे ना अरे कौन दे ना वाला लिया थी इतने 42,001 दें 42,001 वाला लिया ना लेती नहीं उन्हें 42,001 नहीं द 42,001 इतना कोटे और तावर 40,000 का क्या करते हैं ना वन नहीं ओम तमाय लिया ना भी तो रोयल एक ये वाली लिया ना कोटे चुट्टा नहीं खाड़ला बालान ना हरी आना वादी के लिए 2,000 से के लिया ना पुलवान 2,000 किसी दे के लिया ना पुलवान ना 2,000 से के लिया ना पुलवान ही नहीं हरी लड़ा 42,001 හොඳයි ඒක හරිද ඒක හරිද ඔයාලා හරි සර් හොඳයි හරි ඊළඟට රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක පිළිවෙලින් ලියන්න ඊළඟ සංඛ්‍යා දෙක 2016 2012 2008 2004 ආයි මත අර 2000 ගණන් ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට 2004 ඕ 2004ට 4ක් අඩු වුණාම 2000 නේද? 4ක් 2000 ඕ 2000 ඊළඟ සංඛ්‍යාව ඔන්න 1996 හැබැයි අපිට ඒක දැන් එකපාරට හිතා ගන්න බැරි නම් අපි හතරක් අඩු කරලා බලමු නේද හතරක් අඩු කරලා බලමු එතන 10 න් හතරක් 6යි දැන් මෙතන තියෙන්නේ 9 මෙතනත් නේද 9 එකක් ගෙන ගිය නිසා මෙතන 1 එහෙනම් 1996 1996 හරි එතකොට උත්තරේ මොකද්ද 2006 1996 පහත රූපේ අඳුරු කර ඇති කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස මුළු රූපයෙන් භාගයක් දැන් එතන ඉස්සර අපි මුළු රූපය කොච්චරද කියලා බලනවා නේද කුඩා ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලන්න එතන ඔයාලට පේනවා කුඩා ත්‍රිකෝණ තියෙනවා අර මැද හරියේ ත්‍රිකෝණ අපිට නැවත ඇඳ ගන්නත් වෙනවා නේද මැද ත්‍රිකෝණයක් අපිට ඇඳ ගන්න වෙනවා පොදුක්ක් බලමු දෙක තියා කරන්න පුළුවන් ද කියලා ඔව් හරි ඔව් මම කිව්වේ පුතේ මේ මෙන්න මෙතන නේද අපිට ත්‍රිකෝණයක් ඇඳ ගන්න පුළුවන් එහෙම නැහැ ඇඳගත්තේ නැතොත් එහෙම අපිට මුල් ත්‍රිකෝණ ගන්න හොයා ගන්න බැරි වෙනවා. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. මුල් ත්‍රිකෝණ 16ක් තියෙනවා. එහෙනම් මුළු රූපේ 16ක් තියෙනවා. අඳුරු පැහැ කරලා තියෙන ඒවානේ අඳුරු ඒවා. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නේද 8යි
අඳුරු පැහැ කරලා තියෙනවා අටක්. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් 16න් 8. 16න් 8. දෙකෙන් එක හරිනේ. ඔව් හරියටම 16න් 8 කියන්නේ භාගයක් නිසා හරියටම මොන රූපයෙන් භාගයක් නිසා අපිට දෙකෙන් එක ලියන්නත් පුළුවන්. දෙකෙන් එක ලියන්නත් පුළුවන්. आरोहण पटिपाट නියන් ආරෝහණ පටිපාටියට නැවත ලියන්නේ එතෙන්දි පුතේ දැන් මෙහෙමයි ඔතෙන්දී අපි බලන්න ඕන දැන් මේ ටික දැන් 4න් 2 තියෙනවනේ නේද ඊළඟට 10න් 3 තියෙනවනේ ඊළඟට 1 තියෙන්නේ 1 තියෙනවා 10න් 9 තියෙනවා 10න් 4 තියෙනවා 10න් 4 තියෙනවා හරි 10න් මෙතන 9 තියෙනවා නේද ආරෝහණ පටිපාටි එතකොට ඔව් අපි දැන් මෙහෙමයි නේද දැන් 4න් 2 නම් අපිට ගන්න පුළුවන් 4න් 2 කියන්නේ 4න් භාගයක් නේ 2 කියන්නේ 4ට වඩා භාගයක් නේ එහෙනම් මේකට අපි පින්තූරයක් ඇන්දොත් හරියටම භාගයක් නේ ඕන දෙකෙන් එකක් හැබැයි මේකට ඒ වගේම පින්තූරයක් ඇන්දොත් දැන් මේක 10ට බෙදමු අපි 3යි 4යි 5යි ඔන්න අපි 10කට බෙදුවා 10න් 3යි පාට වෙන්නේ නේද කෑලි 3ක් පාට ඒක ටිකක් කාලක් කාලකට ටිකක් අඩුයි වගේ නේ මෙතන එකක් ඒ වගේම පින්තූරයක සම්පූර්ණ එක එකක් නේ මෙතන දැන් වාඩි වෙන ඒ වගේ පින්තූරයක ඇන්ද 10න් 9ක් නේද එතකොට 10න් 9ක් කියන්නේ ගොඩාක් පාට වෙලා අර එක කොටසයි අඩුනේ දැන් මේකේ එක කොටසක් වගේ තමයි පාට වෙලා නැත්තේ 10න් 4 කියන්නේ ඔව් 10කට බෙදලා අපි කෑලි 4ක් පාට කළොත් නේද ඒ කියන්නේ භාගයක් පාට වෙන්නේ නැහැ නේද භාගයක් පාට වෙන්නේ නැහැ දැන් මෙතන භාගයක් පාට වෙනවා දැන් ඔන්න පින්තූරෙන් බැලුවට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මොකද්ද දැන් අපිට ආරෝහණ පටිපාටිද නේ ඕන නේද ආරෝහණ පටිපාටි නේද තියෙන්නේ ඔව් ආරෝහණ එන්නෙන්න විශාල එනම් විශාලම එක මුලින් ලියන්න sorry කුඩාම සංඛ්‍යාව මුලින් ලියන්න ආරෝහණ පටිපාටි කුඩාම සංඛ්‍යාව මුලින් ලියන්න කුඩාම එක මොකද්ද දැන් මේ පින්තූරෙන් බැලුවාම කුඩාම 10න් 3 දෝ 10න් 3 නේද 10න් 3 තමයි කුඩාම එහෙනම් අපි මුලින්ම ලියනවා 10න් 3 කොමාව දැම්මා ඊළඟට 10න් 10න් 4 ඊළඟට දැන් අපි මේ 4න් 2 ගත්තා මේක ගත්තා 4න් 2 ආව 4න් 2 ඊළඟට භාගි නේද මෙතන දැන් 10න් 4 භාගයක් නැහැ නේද භාගෙට වඩා අඩු එහෙනම් ඊළඟට භාගි 4න් 2 අපි එනවා 4න් 2 ඊළඟට 10න් 9 10න් 9 ඊළඟට සම්පූර්ණ එක සම්පූර්ණයි තේරුණානේ දැන් අර පින්තූර ඇඳගත්තට පස්සේ අපිට පොඩි හැබැයි එකම ගණන් පින්තූරයක් ඇඳගන්න වෙන්නේ නේද නැත්තම් අපිට හොයාගන්න බැරි වෙනවා එහෙම නැත්නම් සියලුම ඒවා අපිට 10න් ඒවට ගන්නත් බෑනේ නේද හැබැයි මෙතන වල ලේසි 2 4න් 2 කියන්නේ භාගය නිසා ඒකේ ප්‍රමාණය අපිට හිතා ගන්න පුළුවන් මේ භාගයක් නේ හැබැයි එකට වඩා අඩුයි 10න් 4කට වඩා වැඩි නේද ඔව් මුලින්ම 10 ඒවා ටික
දහය භාග ටික අපිට පිළිවෙලට පෙරගස්සලා ඉතුරු ටික පෙරගස්සන්න පුළුවන්. හොඳයි එහෙනම් එහෙම තමයි මෙන්න උත්තරය ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු දෙකක් ලැබෙනවා. පනස් එක ප්‍රශ්න බලන්න අනිවරදිව පිළිතුර ලියන්න නේද එතකොට ඒක ඔයාලා කටු වෙනකොලේ මේ විදිහට ලියාගෙන පහෙන් බෙදන්න තියෙන්නේ ලියාගෙන අපි බෙදනවා මේ 6ට 1යි 4ක් 1 5යි 7ක් 3 10ට 2යි 10යි නේද දහය ඒත් ලකුණු දෙකක් ලැබුණ ලකුණු දෙයක් නැහැ 52 බලන්න පුතේ මිතුරෝ පස් දෙනෙක් සමානව මුදල් යොදා 1ක් රුපියල් 50 බැගින් වලසේ ඇපල් ගෙඩි 4ක් ගන්න 1ක් 30 බැගින් වලසේ දොඩම් ගෙඩි 5ක් ගන්න 1ක් රුපියල් 10 වලසේ චොකලට් 5ක් මිලදී ගන්න හරි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේම මිලදී ගැනීමට වැය වූ මුදල කීයද එතකොට අපි බලමු ඒ කට්ටිය නේද ගන්න දේවල් අපි වෙන වෙනම ලියා ගත්තම අපිට මේ නේද කටු වැඩකොලේ ඔයාලා මේක කරන්න වෙන්නේ එහෙම නම් රුපියල් 50 බැගින් ඇපල් ගෙඩි 4ක් හරි ඇපල් වලට යන මුදල හොයමු අපි 50 ඒවා 4ක් ලේසි නේද 50 ඒවා 4ක් මේ 200යි කියලා අපිට ගන්න පුළුවන් නේ එකක් රුපියල් 30 බැගින් දොඩම් ගෙඩි 5ක් ආ දොඩම් වලට යනවා 30 ඒවා 5ක් නේද 30 බැගින් දොඩම් ගෙඩි 5ක් එතන 4ක් බිඳුව බිඳුවයි 4ක් 3 15යි එතන 150ක් යනවා නේද ඊළඟට එකක් රුපියල් 10 බැගින් චොකලට් වලට යනවා 10 බැගින් 5ක් 10 5ක් කියද ඒක හරිම ලේසි රුපියල් 50ක් යන නේද ඔන්න යන මුදල 200ක් යනවා ඇපල් වලට දොඩම් වලට 150යි චොකලට් වලට 50යි දැන් අහන්නේ මෙම මිලදී ගැනීමට වැය වූ මුදල් කීයද කොච්චර මුදලක් වැය වෙනවද එතන මේ ටික එකතු කරාම හරියනේ අපිට 200යි 150යි 400 ඈ ඔය මෙතන පේනවා අපිට එකතු කරන්න දෙයක් ඇත්තෙම නැහැ කීයද නේද එකක් ඉතිරි 400 රුපියල් 400 එක්ෙක් මිතුරා යෙදූ මුදල කොපමණද මිතුරන් පස් දෙනෙක් මුදල් සමානව යොදා තමයි මේ ටික ගත්තේ එහෙනම් එක්ෙක් 400 මිතුරන් පස් දෙනෙක් නේද පස් දෙනෙක් දැන් 400 වැය කළේ මිතුරෝ පස් දෙනෙක් නම් පහෙන් බෙදන්න පහෙන් බෙදුවාම මිතුරන් පස් දෙනා යෙදූ මුදල අපට හොයා ගන්න පුළුවන් නේද 40ට පහේවා 8යි නේද 4ක් 8 40යි 2යි 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 හොයා ගන්නවනේ එහෙනම් ඉතින් රුපියල් 80යි යොදවල තියෙන්නේ නේද එක් එක් මිතුරා යෙදූ මුදල කොපමණද රුපියල් 80 80 ගානේ පහක් තමයි කට්ටිය එකතු කරලා තියෙන්නේ. හරි නේද? ආ මෙතෙන්ට ලකුණු දෙකක්. මෙතෙන්ටත් දෙකයි. හොඳයි ඊළඟ බලමු අපේ අම්මා ගුරුවරියක් වූවාය ඇයට දිනපතා පාසල් යාම සඳහා කිලෝමීටර 56ක් යා යුතුය. ඇයින් 4න් 3ක් දුර යන්නේ බසයෙන්. ඉතිරි දුර ත්‍රිරෝද රථයෙන් යයි. ත්‍රිරෝද රථයෙන් ගමන් කරන දුරට වඩා කොපමණ දුරක් බසයෙන් ගමන් කරයි. එතෙන්දි පුතේ අපට හොයා ගන්න වෙනවා ත්‍රිරෝද රථයෙන් යන දුරයි බසයෙන් යන දුරයි දෙකම හොයා ගන්න.
නැත්තම් අපිට මේ වෙනස හොයන්න බැරි වෙනවනේ නේද? අරකට වඩා මේක කොච්චර දුරයිද කියලා හොයන්න නම් ඒ දෙක වෙන වෙනම හොයාගන්න. හරි. හැබැයි මුළු දුර නම් තියෙනවා 56ක් යනවානේ. 56න් 4න් 3ක්. ආ අපි එහෙනම් 56න් 4න් 3ක් බලමු. 56 කිලෝමීටර 56න් 56න් 4න් 3ක් හොයන්නේ කොහොමද? හරියට කියන්න පුළුවන් 4න් 3ක් හොයන්නේ කොහොමද? තුන්වර හතර වරක් තුන 12න් දෙක එකක් ඉතිරි තුන්වරක් එක 3යි 1යි 4යි හරි නේද තුන්වරක් හතර 12න් දෙක එකක් ඉතිරි තුන්වරක් එක 3යි 1යි 4යි කිලෝමීටර 42ක් එයා කොහොමද යන්නේ බසේ බසේ ඔව් මේ යන්නේ මේ 43 යන්නේ බසේ දැන් එහෙනම් ඊළඟට අපිට හොයා ගන්න ඕන මොකද්ද? 0 දරතේ යන දුර හොයන්න 56න් 42 අඩු කරලා බලමු. නේද? අඩු කරලා බලමු. සර් 14න්. ඔව්. එතකොට එනවා 17ක්. නේ? 14යි නෙන්නේ. ලේසියෙන් ඒක නිකන් හිතින් හදන්නත් පුළුවන්. හැබැයි දැන් මුතේ මෙතන අහන්නේ වෙනසනේ අහන්නේ. නේද? එහෙනම් අපි මේ දෙකේ වෙනස බලමු. ඉතින් 42න් 14ක් අඩු කරලා බලමු 42න් 14ක් අඩු කරලා බලමු මේ ඔය දෙකේ වෙනසනේ එතකොට 12න් 4ක් 8යි 3න් 1ක් 2යි 28යි කිලෝමීටර 28යි නේද උත්තරේ ආවද ඔව් සර් හොඳයි කිලෝමීටර 28යි ආවද ඉතින් මේක හදන පාසු ක්‍රමයක් තියෙනවා නේද? කමන්නේ අපි මේ ක්‍රමෙත් හොදයි නේ. ටිකක් මහන්සිලා අපි විතර හොයා ගන්න අපිට ඒක වරදින්නේ නැහැ නේ. හරි. දැන් අපි ඉගෙන ගන්න මේ විදියටනේ නේ. ඒ නිසා අපි මේ ක්‍රමෙට හදමු. ඊළඟ ප්‍රශ්නය කොළඹ සිට මාතර බලා ධාවණය වන රුහුණු කුමාරී දුම්රිය මාතරට ළඟාවන්නේ පස්වරු 7:20ට. එය පැය 4යි මිනිත්තු 40ක් මේ සඳහා ගත කර. කොළඹ සිට මාතර බලා යන්නේ මේ රුහුණු කුමාරී දුම්රිය. මාතරට එන්නේ පස්වරු 7:20ට. එයට පැය 4යි මිනිත්තු 40ක් මේ ගමනට ගත කර. එහෙනම් මේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ දුම්රිය මාතරට පැමිණි වෙලා පැය 24 වනෝ ලියන්න. ඩිජිටල් වෙලාවෙන් ලියන්න. පස්වරු 7:20නේ නේද? පස්වරු 7:20 ලියන්නේ කොහොමද? මේක හොයන ලේසි ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක 12ක් අපිට එකතු කරලා බලන්න පුළුවන් නේද? එතකොට 20යි 7යි 12යි 19යි. ඉතින් අපි ලියන්නේ කොහොමද මේ? 19යි 32යි 20. 19යි 32යි 20. ඊළඟ රුහුණු දුම්රිය කොළඹින් පිටත් වූ වේලාව කිව්වේ. දැන් කොළඹ මාතරට එන්නේ 7:20ට. ඊට පැය 4යි මිනිත්තු 40කට කලින් තමයි නේද? කොළඹින් ඇවිත් තියෙන්නේ. එහෙනම් කොළඹින් පිටත් වූ වේලාව පස්වරු 7:20 ඉඳලා පැය 4යි මිනිත්තු 40ක් ආපස්සට ගමන් කරා. ඒ කියන්නේ අඩු වෙන්න ඕන නේ. එහෙනම් අපි මේ 19:20න් ඒවල් 19:20 ලිය හොයාගත්තනේ නේද? ඒකෙන් අපි අඩු කරන්න තියෙන්නේ කීයක්ද? පැය 4යි මිනිත්තු 40ක් අඩු කරන්න තියෙන්නේ. ඕන ඉතින් ඉතින් හදන්නත් පුළුවන්. ඒ ලාපස්ස අපිට ගණන් කරන්න පුළුවන්. හොඳයි අලුතෙන් බලන්න අපි ඉස්සෙල්ලා හිතින් හදමුද
හතයි විස්සේ ඉඳලා අපස්සට යමු. නේද? මුලින් පැය හතර යමුකෝ. පැය හතර ගියාට පස්සේ හයයි විස්ස, පහයි විස්ස, හතරයි විස්ස, තුනයි විස්ස. මොනායි බලන්න? හතයි විස්ස ඉඳලා නේද? හයයි විස්ස, පහයි විස්ස, හතරයි විස්ස, තුනයි විස්ස. ඔව් තුනයි විස්සේ නෙමෙයි ඇත්ත වෙලාව නම් මීට වඩා තව මිනිත්තු 40ක් ආපස්සට යනවා. हाथलिया दहा ओ दहाटे हतर अड़कोट दहा हतर दहना में इस रात लाखों देखा कागे धारी से देखा ला ए फाना से तो लाखों हतरा खाम में ना ओ लाखों हतरा के डालूं लाखों हतरा के लेबल इतना क्या देखा था हाल नहीं थे तेरना नहीं देखे අනිවාර්යෙන්ම ඒක ඩිජිටල් වෙලාවට හරවලා. මේ පෙරවරු වේලාවක් නම් ගැටලුවක් නැහැ නේ. ඒකමනේ නේද? මුලට බිඳුවක් දාන එකද තියෙන්නේ. හැබැයි පසුරු වේලාවකදී අපි ඒක හරවගෙන තමයි එකතු කරනව හෝ අඩු කරන එක කරන්නේ. දැන් මෙතන අපි අඩු කරේ මොකද? දැන් මාතරින් මේ මාතර මේ කොළඹ කොළඹට ආපු වේලාව තියෙනවා. නේද? පසුරු හතයි විස්ස කියලා වෙලාව තියෙනවා පස්සෙම හතයි විස්ස කොළඹට ආපු වෙලාව තියෙනවා ඒ වුණාට ආපු වෙලාව තියෙනවා ගත වූ වෙලාව තියෙනවා පැය කියන පැය 4යි මිනිත්තු 40 කියලා තියෙනවා හැබැයි පටන් ගත්ත වෙලාව නැහැ නේද පටන් ගත්ත වෙලාව හොයන්න නම් අපි මේක ගත වූ වෙලාව අඩු කරන්න එපා මේකට එකතු කළොත් එහෙම ඉන්නේ තවත් පහුණු වෙලාව පහුරු වෙලාවක් නෙවෙයි අපි හොයන්නේ ඉස්සර වෙච්ච වෙලාවක් නෙවෙයි කලින් වෙලාවක් හොයන්න ඕනේ කලින් වෙලාවක් හොයනකොට අනිවාර්යෙන් මොකද කරන්න ඕන අඩු කරන්න ඕනේ අඩු කරන්න හොඳයි එකතු කරන්නේ අපි දැන් මෙන්න මේ වෙලාව පටන් ගත්ත වෙලාව දීලා තියනවා ගත වූ වෙලාවක් දීලා තිබුණොත් අවසන් වූ වෙලාව වෙන නම් ඕන අපිට එකතු කරන්න පුළුවන් තේරුණා ඒ නිසා ඒක කල්පනාවෙන් ඕන ඒ වැඩේ අපි කරන්නේ හොඳද සමහරවල් ප්‍රශ්නවල දෙපැත්ත මාරු වෙනනේ දෙපැත්ත මාරු සමහර ප්‍රශ්නවල තියෙන මේ දෙක දීලා ගත වූ වේලා හොර එතකොටත් අඩු කරන්නේ එතකොට වෙනසනේ වෙනස හොයනකොටත් අඩු කරන්නේ පැහැදිලිද ඒකේ ඒ වර්ග තුනේම ප්‍රශ්න ඉන්න පුළුවන් ඒ තුනටම අපි ඔයාලා සූදානම් වෙලා තියෙනවා හොඳයි ඉතින් ඒවා පාස් පේපර්ස් වලම කරනකොට නැවත කරන්න හොඳේ රයිට් අපි ලයින් කොට බලමු
මේක බලන්න පුතේ. මේ ඝන වස්තුව මෙහි නම කුමක්ද? සිලින්ඩර්. ඔව් මේකේ නම සිලින්ඩරය. එක ලකුණයි. සිලින්ඩරයට එක ලකුණයි ලැබෙන්නේ. සිලින්ඩරේ එක ලකුණයි. හොඳේ. මෙහි ඇති ධාර ගණන කීයද? ධාර කීයක් තියෙනවද? ධාර කීයක් තියෙනවද? ධාර දෙකයි. එකයි වක්‍ර ධාරනේ තියෙන්නේ. මේ තියෙන එක ධාරයක් මේ උනේ. සර් වක්‍ර ධාර දෙකයි කියලා ලිව්වත් හරිනේ. ඔව්. එහෙම ලිව්වත් හරිය නමුත් එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අහන්නේ ධාර ගණන. ඔන්න ධාර දෙක පාට කරලා තියනවා. लाकुण මේකත් බලන්න මේ පළතුරු යුෂ කරන වාජනයක පළතුරු යුෂ මිලිලීටර 2යි sorry ලීටර 2යි මිලිලීටර 350ක් ඇත. එයට ජලය ලීටර 1යි මිලිලීටර 80ක් එක කරලා දෙනවා. මුළු පරිමාව සොයන්නේදී මේ දෙක එකතු කරන්න එපයි නේද? එකතු කරලා තමයි අපට උත්තරේ ගන්න වෙන්නේ. එතකොට එකතු කරාට පස්සේ බිංදුවයි 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 එද 5යි බිංදුවයි 5යි ඊළඟට 3යි 8යි 11 එන්නේ එක එකක් විතරයි. ඔන්න ලීටර පැත්තට එකක් යනවා. එතන 2යි 1යි 3යි ඉතුරු එකත් එක්ක 4යි. මේ එය සමාන භාජන පහකට දැමුවේ නම් එක් භාජනයකට අල්ලන විහර ප්‍රමාණය හොයන්න. එතකොට මේ 4යි 150 අපි බෙදන්න වෙනවා. පහෙන් නේද පහකට දානවනේ. ඔව් එහෙනම් අපි පහෙන් බෙදන්න ඕනේ. එතකොට අර විදිහට මම මේ බෙදීමත් තාම අපි ඔයාලට නේද පේපර් වලදී නම් අපි කතා කරලා තියෙනවා. නමුත් මේ ඊරි පන්ති අපි ඒක සාකච්ඡා කරලා නැහැ. ඒක ඉතින් මේ ඔයාලා දන්නවා නේද පහෙන් බෙදන්න කියන්නේ මේ විදිහට ලියලා ලීටර මිලි ලීටර එක ලියලා පහෙන් බෙදන්න. යහර්ලේසි. එහෙනම් හතරට නෑ බිංදුවයි නේද පතර බිංදුව බිංදුවයි. අර මම බෝඩ් එකේ තේන්නද? හරි මම බෝඩ් එකේ කරන්න. දැන් අපට ආවේ වතුරත් එකතු කරාට පස්සේ නේද? දෙකයි දෙකයි 350යි ඊට පස්සේ 1යි 800යි නේද? ওই දෙකනේ අපි එකතු කරේ. එකතු කරාම බලන්න 0යි 5යි 8යි 3යි 11 න් එක එකක් ඉතිරි. ඔය ලීටර 4යි 150ක් වෙනවා. මේ ලීටර 4යි 150 බෙදන්න ඕන නේද? පහෙන් අයි බෝතල් භාජන පහකට දානවනේ. සමාන භාජන පහකට දාන්න. දැන් හතරට නෑ බිංදුවයි පස්සර බිංදුව බිංදුවයි හතරෙන් බිංදුවක් හතරයි මේ එක ගේන්න ඕන. සුට්ටක් දුරින් ලිව්වට කමක් නෑ නේද? නමුත් අපි කියන එක 41ට පස්සර 8යි පස්සරකට 40යි මේ එකක් ඉදිරි. දැන් මේ පහගේ 15ට 3යි පසර තුන 15යි බිංදුවයි. දැන් මේ බිංදුව කියන බිංදුවට බිංදුවයි. ඒ පසර බිංදුව බිංදුවයි බිංදුව බිංදුව. එහෙනම් මේ උත්තරය මිලිලීටර 830යි. මේක තමයි පිළිතුර. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මිලිලීටර එක භාජනයකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර 830.
නෑ පුතේ, ඒකට අපි මේකට ලකුණු දෙකක් ඕ දෙක දෙක ලැබෙනවා. එතෙන්දි ලකුණු දෙක දෙක ලැබෙනවා. මොකද හදන්න තියෙන නිසා ටිකක් දුරට හදන්න තියෙනවනේ. ඒ වගේ ප්‍රශ්න ලකුණු දෙකක් ලැබෙනවා. ඔ ලකුණු හතරින් දාන්න. හොඳයි. ඊළඟට තියෙන බිල් පතක් නේද? බිල් පතක තාම සමහර අයට බිල් පත අමාරු කරගෙන තියෙනවා. මොකද මේ බිල් පතේ පුතේ දැන් බලන්න අවුරුද්ද පැත්තක් තියෙනවනේ නේද? රයිට්, මේක තුත්තා බලමු අපි. මේ ද්‍රව්‍ය මෙතන මේ එකක මිල කියන එක තමයි ගොඩක් අය වරද්ද ගන්න. එකක මිල කියන එක ඒ කියන්නේ එක කිලෝ එකක මිල. එකක මිල කියන්නේ කිලෝ එකක මිල. දැන් පරිප්පුනම් මේ කිලෝ එකක මිල තියෙනවා. තේරුණාද? සීනි නම් එකක මිල කියන්නේ කිලෝ එකක මිල. සීනි නේද? එකක මිල කිලෝ එකක මිල. පොල් තෙල් නම් ලීටර එකක මිල. පොල් තෙල් නම් ලීටර එකක මිල. පොල් එකක මිල කියන්නේ ගෙඩියක මිල. පොල් ගෙඩියක මිල. එහෙමයි තියෙන්නේ. හොඳද? ඒව වෙන වෙනම තේරුම් ගන්න ඕනේ ඒ අදාළ ද්‍රව්‍යයට අනුව. මේ ප්‍රමාණය කියන්නේ ඒ මනුස්සයා ගන්න ප්‍රමාණය. ඒ නේද? ඒ කඩේට යන කෙනා ගන්න ප්‍රමාණය තමයි මේ බිලේ සඳහන් ප්‍රමාණය මේ තියෙන්නේ. එයා මෙතන සීනි කිලෝග්‍රෑම් දෙකක් ගන්න. පොල් තෙල් ලීටර භාගයයි ගන්න. පොල් ගෙඩි 6යි ගන්න. පරිප්පු ගන්න ගාන මෙතන දාලා නැහැ. නේද? අපිට ඒක හොයා ගන්න වෙන කොහොමද හොයාගන්නේ? පරිප්පු සඳහා ගත වූ මේ ගෙවූ මුදල මෙතන තියෙනවා 222 කියලා. එහෙනම් 148යි එකක මිල. නේද? එයා එහෙනම් එකක් නෙවෙයි අරන් තියෙන ඊට වඩා අරගෙන තියෙන බව පේනවා. නේද? හැබැයි දෙකකුත් දෙකක් අරගෙනත් නැහැ නේද? දෙකක් ගත්තා නම් 148 ඒව දෙකක් වෙන්නේ නැහැ. හොඳයි, අපේ වෙලාව ඉවරයි. අපි නැවත ඔයාලා ওই link එකේ මෙන්න. ඕකේ, මේ link එකේම නැවත එන්න පුතේ.